Deruna, Sri Lanka's prime time news bulletin. IBOVAN, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් සිරස්තල. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙනවා. මැලේසියානු රජුගෙන් ජනපතිට සහතිකයක්. හම්බන්තොට සිදුවීම ගැන නාවික හමුදාපතිගේ වාර්තාව හාස්‍යයට කරුණක්. ඒකාබද්ධ විපක්ෂයේ පවසයි. වරායේ කඩක්කප්පල්කාරී ලෙස හැසිරුණු සේවකයින්ට එරෙහිව විනය පියවර. ඇමති අර්ජුනගෙන් උපදෙස්. ජෝන්ව විපක්ෂයට ගන්න. මහින්ද ලේලිගෙන් අවසර ඉල්ලයි. දඩ සංශෝධනය ගැන ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි. දෙරණ ලිටල් ස්ටාර් සීසන් 8 අවසන් මහා තරගය හෙට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් දැක්වීමට තමා මැලේසියානු රජයට උපදෙස් ලබා දී ඇතැයි එරට සුල්තාන් මොහමඩ් රජු පවසනවා. මැලේසියාවේ රජු මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු අවස්ථාවේදී. The big story. මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රජු අතර හමුව සිදු වුණේ මැලේසියාවේ රජපාලගයේදී. නව ආණ්ඩුවේ කටයුතු පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ සුල්තාන් මොහමඩ් රජු සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන් මගද ඇගෙයීමට ලක් කළා. සංහිඳියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික සංවර්ධනය උදෙසා නව රජු යටතේ ගෙන ඇති පියවර ජනාධිපතිවරයා විසින් මෙහිදී රජු වෙත විස්තර කරනු ලැබුවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ එරට අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. ජනාධිපතිවරයා වෙනුවෙන් එහිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කෙරුණා. ජනාධිපතිතුමා සහ මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අතර නිල ද්විපාක්ෂික සාකච්ඡා අවසන් වුණේ ශ්‍රී ලංකාවට තවත් වැඩි ආයෝජන අවස්ථා රැසක් විවෘත කරමින්. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විශේෂයෙන් මලයාසියානු අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කරා මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දෙන ආයෝජන අවස්ථා සහ වෙළඳ කටයුතු වලදී දක්වන සහයෝගය පිළිබඳව. ඒ වගේම මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවේ ජනාධිපතිතුමාගේ නව රජයේ වැඩපිළිවෙල ඉතාමත් ඉහළින් අගය කරන බව. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මලයාසියාවට තවමත් හැකියාවක් තිබෙන බව. පවතින ආයෝජනයන් දියුණු කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. ඒ වගේම ජනාධිපතිතුමා මලයාසියානු අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා ලබන වසරේ මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක් ඇති කරගෙන සංචාරයකට සහභාගී වී මේ තත්ත්වයන් මේ ද්විපාක්ෂික සබඳතා තව දුරටත් ඉදිරියට ගෙන යන ලෙස. මේ අතර ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ගිවිසුම් පහකට දෙරටේ රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන්ත වීමද එහිදී සිදු වුණා. විදේශ රැකියා ප්‍රවර්ධනය සංචාරක කර්මාන්තයේ වැඩි දියුණු කිරීම තරුණ කටයුතු සංවර්ධනය කිරීම සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය හා කෘෂිකාර්මික තාක්ෂණික හෝබාරුව යන ගිවිසුම් ඒ අතර වෙනවා. The big story. හම්බන්තොට මාගම්පුර වරායේ පසුගියද ඇති වූ සිද්ධියේදී කඩක්කප්පල්කාරී ලෙස හැසිරුණු සේවකින්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබෙනවා. ඒ මාගම්පුර වරායේ ඉහළ කළමනාකාරීත්වයේ සමග අද පැවති සාකච්ඡාවකදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද උදෑසන හම්බන්තොට මාගම්පුර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා හා මාගම්පුර වරායේ ඉහළ කළමනාකාරීත්වයේ සමග සාකච්ඡාවක්ද පැවැත්වුවා. එහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ වරාය තුල පසුගියදා ඇති වූ සිද්ධියේදී කඩක්කප්පල්කාරී ලෙස හැසිරුණු සේවකයින්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසයි.
මේ අතර හම්බන්තොට මාගම්පුර වරායේ කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය දක්නට ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. අමතර වරාය 99 වසරක බදු පදනම යටතේ චීන සමාගමකට පැවරීමට පක්ෂව සහ වරාය විරෝධී අතරතුර නාවික හමුදාපතිවරයාගේ මැදිහත් වීමට පක්ෂව කොළඹ වරාය සේවකයන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. මේ සංවිධාන කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වරාය ජාතික සේවක සංගමය විසින්. අද දහවල් කෑමපැයේදී කොළඹ වරායේ සේවකින් පිරිසක් එහි දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර එස් සංවිධාන කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වරාය ජාතික සේවක සංගමය විසින්. අපි කොළඹ වරායේ හම්බ කරපු සල්ලි හැමදාම කරේ හම්බන්තොට වරායේ චීනට ණය ගෙවපු එක තමයි. අදන් පස්සේ අපි නිදහස් වෙලා තින්නේ. ඒ වරායේ සේවකයන්ගේ බෝනස් එක 10 මාසේ ලෝන් එක පිළිවෙලකට ගෙවන්න පුළුවන් විදියට වරායේ සේවකයන්ට වැඩි වැඩි ලබා ගන්න පුළුවන් කාලයක් වෙලා තින්නේ. කොළඹ වරායේ බේරගන්න එදා නාවික හමුදාපති දියත් කරපු සටනට කොළඹ වරායේ අපි හැමෝම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මාධ්‍ය වැරදි තැන ඉන්න එපා. තමුන්නාසලා අද ඇවිල්ලා ඉන්නවා. තමුන්නාසලා අපි කොහොමද අඳුරගන්නේ? මාධ්‍ය කියලා කැමරාව තිබුණම අඳුරගන්නේ නෑ මිත්‍රවරුනේ. තමුන්නාසලාට තියෙන ඔලේ ලේබල් එක. හම්බන්තොට වරාය සිදුවීම පිළිබඳව නාවික හමුදාපතිවරයා වාර්තාවක් ලබා දීම හාස්‍යට කරුණක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා. පහුගිය සති දෙක තුන පුරාවටම අපි දැක්කා පළමුවෙන්ම නිලමේ කෝලම. නිලමේ කෝලම අවසන් වෙන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ අපි දැක්කා නාවික කෝලම. නාවික කෝලමේ අවසන් ජවනිකාව ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය වුණා අරලීගහ මන්දිරයේදී. ගරු අගමැතිතුමා නාවික හමුදාපතිවරයාට ඒ ක්‍රියාව පිළිබඳව මුළු හදවතින්ම කටපුරා ස්තුති කළා. දැන් තිරේ වහන්නයි සූදානම්. ආණ්ඩුවට විශ්ව සත්‍යයක් මතක් කරලා දෙනවා. ලෝකේ පුරා හැම ආණ්ඩුවක්ම අවසන් ගමන් යන්නේ ජනමාධ්‍ය වේදින්ගේ කරපිටින්. මේ ආණ්ඩුව සුදනම් වෙන්නේ ඒකට. මේ ආණ්ඩුව 2020 වෙනකන් මේ විදිහට තිබුණොත් අපි කරන අනතුරු ඇඟීම රටට රාජ්‍යයේ සතුව 2020 අවසානයේ ඉතිරි වෙන්නේ ආයතන තුනයි. පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අධිකරණය. මේ ඇරෙන්න සියලුම ආයතන රාජ්‍යයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. මහගම සේකර ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය ලිව්වා බල්ලෝ මරාලා හරි සල්ලි හොයාලා ඉන්න ටිකේ ඉම්මුසුදෝ ජොලිය දමාලා කියලා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වෙලා තියෙන එක. මට මේ අවස්ථාවේ මතක් වෙනවා අර නිලම්බරේ කැසට් පටියේ නන්දා මාල්නිය ගායනා කරපු ගීතයක පද ටික. රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිනිය යුතුය රටේ. අම්මන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ. මේක තමයි ආණ්ඩුව අපිට කියන සින්දුව. අපිට පුළුවන් මේ ආණ්ඩුවට තව ඔත්තුවක් දෙන්න. නන්දා මාලනිගේ ගීතය හරහාම හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට පවරා සිංහ රාජයේ ලී මෝලකට දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට. මේක නම් ඔබේ ආර්ථික වැඩපිළිවෙල. මේ තියෙන ජාතික ගීය වෙනස් කළා. මහාචාර්ය සුනිල් ආරියරත්නන්ගෙන් නන්දා මාලනිගෙන් අවසර අරගෙන මෙන්න මේ ගීතය මෙරටේ ජාතික ගීය බවට පත් කරගන්න. අපි අර සරල භාෂාවෙන් කියන්නේ හොරාගේ අම්මගෙන් පේනහනවයි කියලා. අන්න එවැනි වැඩ අගමැතිවරයා බොහොම සෙරමෝනියල් විදියට මහා ඉතාමත්ම සන්දර්ශනාත්මකව ගෙනල්ලා නාමික හමුදාවේ වාර්තාව බාර දෙනවා. මේ වාර්තාවන් බාර දෙන්න ඕනේ ඉන්කුවරි බෝඩ් එකක් තියෙනවනේ. නියෝගය බොහෝ දුරට දීපු කෙනාටම නියෝගය දීපු එකේ වැච්ච වැඩපිළිවෙල සම්බන්ධ වාර්තාවක් සපයනවා. මේවා විහිළු වාර්තා සපයන්න මම කනගාටු වෙනවා. විශේෂයෙන්ම ඉරාන් වගේ ඇමතිවරේ ඔහුත් අර රැල්ලට අහුවෙලා දනදන බොරු කියන තැනට පත් වෙලා තියෙනවා. දැන් සුදු වලියෙක් නම් ඒ කියන්නේ වටිනාකමක් නෑ. මහ කාලකන්නේ අපි විසින් නඩත්තු කරගෙන යා යුතු දෙයක්නේ. ඒක මිලියන 1100කට 80%ක් ගන්න මහ මෝඩ හරක් වෙන්නෝනේ මේ ගන්න. දැන් එහෙමද හිතන්න ඕනේ අපි? ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කුරුවලියෙක් බවට පත්වීම ගැන මට කනගාටුයි. බද්මන් ආණ්ඩුව විසින් යහපාලනය යන වචනය අවභාවිත කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද කිරිබත්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතිපක්ෂ ප්‍රෝත් සාකච්ඡාද ප්‍රකාශ කළා මේ හම්බන්තොට වරාය සුදු වලියෙක් කියලා. සුදු වලියෙක්? ඔව්. දැන් මම දැක්කනේ නැව් දෙකක් තිබුණා වරාය.
දෙරණ ලිටල් ස්ටාර් සීසන් 8 අවසන් මහා තරගය හෙට පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අවසන් මහා තරගයේ පෙර පුහුණු වීම් මේ වන විටත් පැවැත්වෙනවා. එහි තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සජීවීව සම්බන්ධ කරගන්නවා හසිත විජේවර්ධන. අයිබෝන් අපි ඔබත් එක්ක මේ විදිහට සජීවීව සම්බන්ධ වෙන්නේ කොළඹ සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉඳන්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍යය දෙරණ ලිටල් ස්ටාර් සීසන් 8 හි අවසන් මහා තරගයේ හෙට මේ ස්ථානයේදී පවත්වන්න නියමිතයි. ඒ සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙමින් පවතින්නේ. අවසන් පෙර පුහුණු වීමේ කටයුතු මේ විදිහට පැවැත්වෙමින් තිබෙනවා. ඉතින් ඒ වගේම කොළඹ සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණය මේ ලිටල් ස්ටාර් හි තේමාව වන අරුමැසි වන රජදහන යටතේ අරුමැසි වන රජදහනක් බවට පත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සුවිශේෂී විශේෂාංග ගණනාවක් හෙට දවසේදී පැවැත්වෙන ඒ වඩත් පෙර පුහුණු වීමේ කටයුතු මේ වෙනකොට සිදුමින් පවතිනවා. ඉතින් හෙට දවසේදී වයස අවුරුදු 12න් පහළ 8න් පහළ ගායන නර්තන මේ අංශවලින් ලංකාවේ ඉන්න ජනප්‍රියම හතර දෙනා සහ ලංකාවේ ඉන්න දක්ෂතම හතර දෙනාව මේ වේදිකාවේදී තෝරාපත් කර ගන්න නියමිතයි. ඉතින් මේ සියලු අත්දැකීම් හෙට රාත්‍රී 7 ඉඳන් ටීවී දෙරණ ඔස්සේ සජීවීව අපි ඔබ වෙත ගෙනෙමේ සූදානම්ින් ඉන්නවා. හෙට දවසේදීත් මෙහි සූදානම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂ වෙත පැමිණියා. ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මේ පිළිබඳව සහ තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්. හම්බන්තොට ප්‍රදේශයේ ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය වෙත පැමිණියා. ගොඩනැගිල්ල හදපේ ගැන තමයි කතා කරන්න ඉන්නේ කිව්වේ. හැබැයි ඉතින් ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. මොකද මේ සියල්ලම දැන් පෞද්ගලික සමාගමකට අක්කර 15000ක් දීලා. ඉතින් මේ ආණ්ඩුවේ පෞද්ගලිකකරණ ප්‍රතිපත්තියට විරුද්ධව අපි කතා කරාම, මේ ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණනකට විරුද්ධව අපි කතා කරාම, සේවකයෝ එක දවසෙන් එළියට දාලා දාන්න ගන්න උත්සාහය විරුද්ධව අපි කතා කරාම, ඉතින් මේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? අපුව ගෙනල්ලා මේ වැඩ ගැන ප්‍රශ්න කරලා බය කරන්න හදනවා. නමුත් ඊ රවි කරුණානායක මහත්මයා චෝදනා කරන රාජපක්ෂරු තමයි මේ ඉඩම් ටික ඔක්කොම විකුණලා තියෙන්නේ. තුමාට දැන් අවුරුදු දෙකක් මේ ආණ්ඩුවට ගිහිලා තාම රාජපක්ෂරු අමතක කරන්න බෑ. තුමාගේ ආර්ථිකයේ මෙහෙවන්න බැරි නොහැකියාව වහගන්න තවමත් මාධ්‍ය සාකච්ඡා තියදී රාජපක්ෂරු වුණා තමයි බයි. ඊයේ ඔබතුමාගේ පෙම්වතියගේ වාහනයක් හැප්පිලා කියලා මට පෙම්වතියක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් ඉන්නව නම් මට හොයලා දෙන්න. හැබැයි මම දැක්කා රවි කරුණායක මහත්තයා පොලිස් පොත්තුමාගෙන් දුරකථන නමුතුමක් අරගෙන මාධ්‍ය සාකච්ඡාවක කතා කරනවා. එක්තරා නාලිකාවක් ගියා. දැන් පොලිස් ප්‍රතිවරයා කොච්චර ස්වාධීනද කිව්වොත් ඇමතිවරුන්ට උපදෙස් දෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ළමයිට මඩ ගහන. ඒතොර මේ පොලිස් ප්‍රතිවරයා කොච්චර ස්වාධීනද? හරි ස්වාධීන පොලිස් ප්‍රතිවරයෙක්. ඉතින් ඔය පොලිස් ප්‍රතිවරයාට දවසක් කෙලවෙන්නේත් ඔය ෆෝන් එකේ හින්දා. මාව ගිය පාර අතරංගුවට ගත්තු SP මහත්තයාට හાર્ට් ඇටැක් එකක් ඇදිලා. ඉතින් මම එතුමා බලන්න යන්න ඕනේ. පිට දම වේදිනිය කර්මෙත් දන්නේ නැහැ. ඉතින් එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
මෙතර කූටලේකන සකස් කළ බබට චෝදනාය ලැබී ඇති එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ කම්ති සත්නායක මහතා විදේශ ගතවීම සඳහා කළ ඉල්ලීම කොළඹ මහදිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයේ ලබන සිය දියණිය බැලීමට යාම සඳහා තිස්සත්නායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් විදේශ ගතවීමට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දේශපාලන ලෝකයේ තිරය පිටපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන් පසුගිය කාලයේ සිදු වූ දූෂණ සොයා බැලීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා. ඊට කැබිනට් අමාත්‍යවරුන් 3 දෙනෙක් අස්සන් කර තිබුණා. යෝජනාව දුටු ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළා. මේක කැබිනට් යෝජනාවක් විදිහට ගන්න එපා. දේශපාලනිකව පිළිගන්න මේ වගේ දෙයක් හැදුවා කියලා මතයක් හැදෙන්න පුළුවන්. අධිකරණ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ අධිකරණ ක්‍රියාවලිය යටතේ ඉන් පිටතර මේව යන්න හොඳ නැහැ. ජනාධිපතිගේ පැහැදිලි කිරීමෙන් පසුව සිරිමාව මැතිනේගේ ප්‍රජායති අහෝසි කිරීම නිසා ඇතිවූ ජනතා විරෝධය ගැනද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. කෙසේ වෙතත් මේ යෝජනාව ගැන අධිකරණ ඇමතිවරයා කැබිනට් රැස්වීමේ නොසිටි නිසා ඔහු සමග සාකච්ඡා කරන්න තීරණය වුණා. මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ අවසානයේ ඡන්ද විමසීම සිදු කෙරුණා. මෙහිදී රවීගේ වැය ශීර්ෂයට පක්ෂ වාණ්ඩුවේ හැමෝම නැගී සිටියදී චතුර සේනාරත්න ඉඳගෙන සිටියා. ළඟ හිටපු විජේපාල හෙට්ටිආරච්චි චතුරට නැගිටින්න කියා බලකළා. නැගිටපන් මල්ලි නැගිටපන් රවීට විරුද්ධ වෙන්න එපා. මම ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන කෙනෙක්. මට බෑ මේ වැය ශීර්ෂයට එකතු වෙන්න. කියමින් චතුර මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂ නොවී ඉඳගෙන හිටියා. මුලස්සනේ සිටි කතානායක කරු ජයසූරිය පක්ෂව ඡන්ද ගණන් කිරීමෙන් පසුව විරුද්ධ පළමු පෙළ නැගී සිටින ලෙස ඉල්ලා සිටියා. වෙනත් කල්පනාවක සිටි මුදල් අමාත්‍ය රවි කරුණායක තම වැය ශීර්ෂයට විරුද්ධව නැගිට්ටා. කතානායක ඇතුළු හැමෝම හිනහ වෙන්න ගනිති රවිත් හිනහවෙවි ඉඳගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ගොඩකවිල විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනකට සහභාගී වුණා. මහින්ද සමග පවිත්‍ර වන්‍යාරච්චි ඇතුළු ඒකමත විපක්ෂීය මන්ත්‍රීවරුන් සහභාගී වූ මේ අවස්ථාවට අමාත්‍ය ජෝන් සෙනවිරත්නද සම්බන්ධ වුණා. ජෝන් දුටු මහින්ද සිනා වෙලා කතා කරන්න ගත්තා. ඇයි ජෝන් සද්දබද නැතුව පැත්තකට වෙලා? මොනා කරන්නද සර් අපිත් ඔහි ඉන්නවා. ඔහේ ඉඳලා හරියන්නේ නැහැ. අපේ පැත්තට එන්න. මහින්දගේ ඉල්ලීමට ජෝන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වූ බැවින් මහින්ද විහිළුවක් කළා. අපි හැම කියලා හරියන්නේ නැහනේ. ලේලිගෙනුත් අහන්න එපා. පොඩක් ඉන්නකෝ. දැන්ම අපි ලේලිගෙන් අහමු යයි කියමින් මහින්ද පවිත්‍රට කතා කළා. මම නම් එන්න ලෑස්ති වගේ. ලේලි කැමති දෙනවට. සර් විහිළුමනි කරන්න. විහිළු නෙමෙයි. දැන් මේගොල්ලෝ ඉන්නේ දිබුල් ගහේ නැග්ග වගේ. ඒ නිසා මොනව හරි කරන්න බලමු. මහින්දගේ කතාවට පවිත්‍රට විතරක් නෙවෙයි ජෝන් සෙනවිරත්නටත් හොඳටම හිනහ ගියා. ඉරේ පිටිපස්සේ තවත් දේවල්. අපි කියන්නා ලබන සතියේ. බවෙන් ඉස්සර කිරීම සහ අධික වේගය යන වැරදි හැරුණු විට යෝජිත සෙසු වැරදි පහස් සම්බන්ධව දඩමුදලේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා. අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සමහර රටවල දඩ ඉදා ඉහළයි. අපේ දඩේ මොකද්ද කියලා හිතනවා මේ විදියට. නමුත් මේ පිළිබඳ පසුගිය දිනවල විශාල ප්‍රශ්නයක් ඇති වුණා. වැඩ වර්ධන පවා ගියා. අපි මම මේ වෙලාවේ පැහැදිලිව කිව්වා මේ දඩ පැනවුවට මේක හිටාරින්ද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ දඩ පනත සංශෝධනය වෙන්න ඕන. පාර්ලිමේන්තුවේ අනුමත වුණාට පස්සේ තමයි මේක සංශෝධනය සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් අනුගාර මාස 6ක් පස්සෙයි. ඉතින් මේ වමෙන් ඉස්සර ගැනීම සහ අධික වේගය කියන එක අපි සමාජ යම් කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර දඩවල කිසි වෙනසක් කරන්නේ නැහැ. ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාව ඉදිරියේ 17,000 වෙනක වෙනදා ඉන්නේ 200යි 250යි. මොකද? මෙතන කාල නියුදුර බලපත්‍ර නැතුව තමයි නියුදුර ආවණය කරලා තියෙන්නේ. වැඩිපුර ප්‍රමාණය. ඒ වගේම තවත් ත්‍රාවයක් ගිහිලා තිබුණා. නියුදුර බලපත්‍ර ලබාගෙන වයස් සීමාව 25 දක්වා වැඩි කරනවා ලබනවා වෘත්ති කියලා. එහෙම හේගුත් නැහැ. ඉතින් ඒතර 25ට වැඩි වෙන ගන්නවා කියලා මේ ආර්ථිකය යවලා තියෙන්නේ මම හිතන්නේ නියුදුර පාසල්ද දන්නේ. ඒ නිසා මම ජනතාවට කියනවා එහෙම තීන්දුවක් කරන්න නැහැ. වයස අවුරුදු 19න් 15 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ මැලේසියා කණ්ඩායම අතර පැවති තරගයේ කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම අද සමත් වුණා. ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුට පහර දුන් මැලේසියා කණ්ඩායම පන්දු වාර 38යි පන්දු දෙකකදී සිළු දෙනා දැවී රැස් කළේ ලකුණු 104ක් පමණයි. පන්දු යැවීමේදී කමිඳු මෙන්ඩිස් සහ අශ්වෙන් බණ්ඩාර කඩුලු 3ක් තබා ගත්තා. ලකුණු 105ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළා. එෙහිදී විශ්ව චතුරංග නොදැවී ලකුණු 68යි. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගයේ ඉන්දියානු කණ්ඩායම සමග 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් අප නැවත හමුවන්නේ රාත්‍රියේ 10ට.